नगर सभा नगर सभा नगर सभा मुखदेगा नगर सभा नगर कऊद विस्तर मंत्री नगर सभा देशीय पना अर उड़ा पोत पड़ा उड़ा 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 विपक्ष मैं इन नगराधिपति नगर सभा බලධාරීන් සහ සියලුම හැම සිවිල් සමාජිකයම නගර සභාවේ පාසල් පොත් තැන් තැන් වල බෙදෙනවා. අපි දන්නේ නැහැ මේ පොත් ඔවුන් අතර යන්නේ කොහොමද කියලා. දැන් මේක හොඳ උදාහරණයක්. ඊයේ අපේ යාළුවෙක් ඇවිල්ලා පොත් 15ක් මෙතන මිලදී අරන් තියන නගර සභාවේ ලාංඡනයේ තියෙන පොත්. එතුමාගෙන් අපිට ලැබුණ උපදේශයක් මෙතන පොත් ගබඩාවක් කියලා. එතන මෙහෙම පොත් ගබඩාවක් මෙතෙන්ට දුන්නේ නාගරික කොමසාරිස්ත නගරාධිපතිවරයා. අපිට ප්‍රශ්නයක් ආවා. අපි දන්නේ නැහැ කවුද වික්කේ කියලා. එතුමා දැන් අපි දැන් මේ එකම යන්නේ පොලිසියට. දැන් අපි ඊට පස්සේ පොලිසියට මෙතන නාගරික කොමසාරිස්ත දුන්නේ කියලා අපිට සැකයක් තියෙනවා. වෙන කෙනෙක් අපිට සැක නැහැ. නාගරික කොමසාරිස්ගේ බාරේ තමයි මේව තියෙන්නේ. ඒකනම් මේ හැමතිස්සෙම සභාවට ප්‍රශ්න දානවා. එක එක මන්ත්‍රීවරයා ඉලන්දාලා මේ මන්ත්‍රීවරයා පොත් හොරකම් කරා මේ මන්ත්‍රීවරයා පොත් හොරකම් කරා කියලා. ඒක දාන්නේ ඒ පොත් හොරකම් කරා කියලා දාන්නේ මන් දැන් විශ්වාස කරන්නේ අපිව නොමග යවනවා. අපිව නොමග යවලා අපි බීතියට පත් කළා අපිට කතා කරනොදි සභාවේ ලක්ෂ 50ක नगर सीमा
ඊටත් බලාපොරොත්තු ළමයිට විකිනේද වෙයි අද මේ පුතේ ගහලා තියෙන ඔයගොල්ලෝ පැහැදිලිව දකින්න ඇති මීගමු නගර සභාවේ ලෝගෝ එක ගහලා තියෙනවා මේ කඩේ මාත්‍යක් දැනගන්න ඕනේ මේ ලෝගෝ එක තියෙන පොතක් යාට විකිණීමේ අයිතියක් නැහැ ඊට පස්සේ මේ තියෙන මීගමු පුරවරේ මේ විස්තරය ගහලා මේ පොතක් විකුණන්න බැරි වෙන්න ඡේද දෙකක් ඡේදයක් දාලා තියෙනවා ඒ ඡේදය මාකරයකින් මකලා තියෙනවා ඉතින් මේක මේ කඩේ මාත්‍යට දොස් කියලා වැඩකුත් නැහැ මේක නාගරික කොමසාරිස් දැනගත යුතුයි මෙයා බබා මෙයාට අපි කොච්චර කිව්වත් මෙයා බබා මේ පොත නෙමේ මේ සියලුම නගර සම්පත් මංකොල්ල කද්දී නාගරික කොමසාරිස් බබෙක් වගේ තමයි ඇසිරෙන්නේ ඒ නිසා අපි දැන් ගිහිල්ලා පොලිසියේ පැමිණිලා දාන නාගරික කොමසාරිස් විරුද්ධව එතුමිය බාර දීච්ච පොත් කොහොමද මීගම නගරේ කඩේක විකුණන්න තිබුණේ දැන් තමයි මේ ආරංචිනේ මන්ත්‍රීතුමෝ එක්ක කතා කළා මට මං ආවද නේද දැන් මන්ත්‍රීතුමෝ සිල්දනා කතා කළා ඉතින් මේක මේක මේ සුරුපටු ක්‍රියාවක් නෙමෙයි මං හිතනවා පොලිසියට කියලා පැමිණිලා කරයින් පස්සේ මාධ්‍යට කතා කළා නම් හොඳයි කියලා මොකද්ද මේ කරන පරීක්ෂණයක දැන් මේකට ඒගොල්ලෝ උත්තර බඳින්න අවශ්‍යයිනේ ඒගොල්ලෝ මොන වගේ උත්තර බඳිනවා අපි දන්නේ නැහැ හරි නමුත් මේක මේ නගරේ ඉන්නවද පාසලට යන්න බැරි දරුවෝ පොත් නැතුව අඩු ධාරිතාවයෙන් පෙන්න පවුල් වල මුරුතු වෙයි ඒ වගේම අයරයට විපක්ෂව වෙනත් මතයක් ඉදිරිපත් කළා කියලා මම ඇතුළු මෙතන ඉන්න සියලු මන්ත්‍රීවරු උසාවි සංඛ්‍යාවට 14 දෙනෙකුට මේ යොවින්ද කොට්ටාසොල ඉන්න අහිංසක ධීවර කම්කරු කැත්ත උදල්ලත් එක්කලා වත්ත පිටිය හැප්පෙන අහිංසක මිනිසුන්ගේ දරුවන්ට පොට්ටික බෙදා ගන්න දුන්නේ නැහැ නගරාධිපතිතුමාගේ මේ අයවැයට මනාපුනේ නැහැ කියලා එතකොට එහෙම කියලා පොලිසිය කෙනෙක් හතාව කියලා පැමිණ ගන්නකො දැන් මෙතනින් පටන් ගන්නකො පොලිසිය දෙන්න කියන්නකො අට ගන්න මන්ත්‍රීතුමා වහන්සේ කතා පොලිසිය කතා පැමිණ ගියන්න ඔට්ටි කතරෙන් උඩ ගන්න කියන්න මේ එතකොට මේක මම හිතන්නේ රොෂාන් මන්ත්‍රීතුමා මේ ආවා කියලා මෙතන ආරංචි උනේ මම හිතන්නේ මේක ග්‍රේට් වැඩක් ඉතින් මේවා මේකයි මෙතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ නේ සමුන් නාන්සලා හරි මේ අහිංසක නගරවැසියාගේ දරුවට මේ නගරේ දුප්පත් දරුපැටවුන්ට ශිල්ප ශාස්ත්‍රය හදාරන්න තියෙන එක දවසේ මේ රට මේ නගරය බාර ගන්න ඉන්න දරුපැටවුන්ට මේ නගර ස්වභාවයෙන් ගහන පොත විකුණන් කනවා නම් මෙතනින් එහාට මොනවද විකුණන්නේ අපි කතා කරන්නේ මෙතනින් එහාට මොනවද අපි කතා කරන්නේ මේක බෙදා ගන්න ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදේ රතු වුණා නම් මේවා වෙනවද හා මේවා විභාගාතේ පුන්නක් පටවනවා වගේ උද්ගලික වාහන වල ඩිකි වලට පටවන් යන්න මන්ත්‍රීවරු දීලා මේවා ඒ ගිනිච්චක් කමන්නේ කියන්නකෝ ඒ ගිනිහිල්ල ඒක තමුන්ගේ ගම්මානවල අහිංසක දරුවෝ ටික තෝරගෙන මේ දරුවන්ට මේ කොච්චර දෙමව්පිය පාසලකට අරින්න මොනතරම් අමාරු වෙන්න ඉන්නේ කියන්නේ දරුවෝ ඉස්කෝලේ යන්න ලැද්දි 11 මාර 12 වෙද්දි දෙමව්පිය කුස්සි වටේ දුවනවා ඇයි දරුවන්ට කැමටි කතා ගන්න මේ අතංගු ගහලා විසදල් ගහලා මේ කලබෝල මේ අහිංසක දීවරේ බලන්නේ දරුවා ඊට වඩා පොඩක් ඉහළින් තියන මේකේ කමේ මේකයි නූගත් දේශපාලකයෝ මේ නගරේ බාර අරන් ඉවරයි ඒගොල්ලන්ගේ අධ්‍යාපන සුසුකම් කරුණා කළා පරීක්ෂා කළා බලන්න එච්චරයි වැස්සකටවත් ඉස්කෝලේ ගියා නම් මේ වගේ කුපාඩි වැඩ දෙන්න වෙන්න දොරටු වරින්නේ නැහැ නාගරික මන්ත්‍රී රොෂාන් මන්ත්‍රීතුමා මම මේ සභාවට යෝජනාවක් දැම්මා මේ නීති කටයුතු හරියට වෙන්නේ නැහැ කියලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා ඇවිල්ලා තියෙනවා දැනට ව්‍යවස්ථානුකූලව අඥාපනතේ යටතේ අවශ්‍ය කටයුතු කරගෙන යනවා නීතිය කඩ කරන්නේ නැහැ කියලා. මේක හොඳ උදාහරණයක්. ජනතා බදු මුදල් වලින් ගන්න පොත් මේවා මන්ත්‍රීවරු අරා බෙදන්නත් බෑ. අපි කොමසාරි සම්බන්ධ ගියාම කිව්වේ කොමසාරිස් මේ පොත් බෙදෙන්න ඕනේ නිලධාරී මාර්ගයෙන් යම කොට්ටාසිකරම සමානව කියලා. මේක එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවුණත් කමක් නැහැ. මේ පොත් ටික මේ කඩේට ඇවිල්ලා මේ කඩේ සල්ලි වලට විකුණන ජනතාව. එතකොට මොකද වෙන්නේ? ජනතාවගේ බදු මුදල් වලින් මේ පොත් අරගෙන ඊට පස්සේ ඒ පොත් ටික ආයේ කඩේට ඇවිල්ලා ආයේ ජනතාවට විකුණනවා. ජනතාව දෙසරයක් පාඩු ලබනවා. මේ මාර මීගමුවක්, මාර නගරාධිපතිගේ පාලනය යටතේ වෙන ලොකුම අවනම්බුවක් මේ මීගමුවට. මේක අනිවාර්යයෙන් ඔයගලගේ මීඩියා වල දාලා මේ මිනිස්සු දැනුවත් කරන්න. මේ මහා ජනතාවගේ මුදල් වලින් මේ ගසාකඩ මේ පොඩි දෙයක් වුණාට මේ හැම දෙයක්ම වෙන්නේ ඒ විදියට. අල්මැන්නේ මේකම නාගරික මන්ත්‍රී අපිට මේ පොත් බෙදන්න දීලා තියෙන්නේ ජනතාවට. යුගී දුප්පත් ජනතාවට.
මේ පොත් හැම අවුරුද්දේ මාන්තන්නේ ඒ දවස්වලත් මේ අල්ලලා තියෙනවා ඒවල නීති කටයුතු වෙලා නැහැ මන්ත්‍රීවරුන් අත්අඩංගුවටත් අරගෙන තියෙනවා පත්වරවලත් ගිහිල්ලා තියෙනවා දැන් අපි එක්කෙනෙක්වත් අපේ පක්ෂ එක්කෙනෙක්වත් පොත් දීලා නැහැ එකම අවුරුද්දේ තමයි ලක්ෂයක පොත් දුන්නේ ඒක අපි හරියාකාරව බෙදලා තියෙනවා දැන් මේක ඔක්කොම ලක්ෂකීයක ඉතල පොත් ඇදෙන්නේ ලක්ෂකීයක පොත් ඇදෙනවද නගර සභාවතුල लक्ष पान लक्ष सीएगा लाछने मेहम आक्रमित आवेनोना जनता मित्र।